සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නාලියනගේ. ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙනේ මේ පළමු පියවර තැබූ බව ජනපති පවසයි. 2022 වසරේදී මෙරට දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 128ක් දක්වා ඉහළට. උතුරු නැගෙනහිර සංවර්ධනයට විශාල විදෙස් ණය ප්‍රමාණයක් වෙන් කළ බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බදු අයකිරීමේදී පවතින නීතිය රජයේ විසින්ම බිඳදමා ඇති බවට විපක්ෂයෙන් චෝදනා. දුම්වැටි සහ දුම්කොළ භාවිතය අධෛර්යමත් කිරීම සඳහා බදු ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන්ට පත්වීම්. හෙට සිට දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්. රුසියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා තම රටේ අවිභාවිත කිරීමට යුක්‍රේනයට අවසරයක් නොමැති බව ඇමරිකාව පවසයි. පන්දුවර 20:20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ අතර තරඟය හෙට. ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙනේ මේ පළමු පියවර රජයේ විසින් තබන ලද බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියද, කුමන නායකයෙකු රට බහරගත්තද, එම එකඟතාව සමග ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. රටේ බිඳවැතුණු ආර්ථිකය ගොඩනැගිය හැකි වන්නේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු සැපොලොස්පොරින් එන්නත් සහ මෙල්ඩෝල් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ සෑන්ස් ඇක්ටිව් පුද්ගලික සමාගම විසින් මේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ. මෙල්වා සමූහ ව්‍යාපාරයේ සභාපති පෙරියසාමි පිල්ලෙයි ආනන්දරාජා මහතා එහිදී ජනාධිපතිවරයා වෙත සමෘතිලිනයක්ද පිළිගැන්වීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ අනාගතය පිළිබඳ අවනිශ්චිතතාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට යහපත් රටක් නිර්මාණය කරදීම සඳහා ඉදිරි වසර තුන තුළදී කටයුතු කරන බවයි. ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙල්වා සමාගම වෙත සිය ප්‍රසාදය පළ කළ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති මගින් මෙරට තරුණ තරුණියන්ට රැකී අවස්ථා රැසක් නිර්මාණය කර දී ඇතැයිද පැවසීය. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම් පත දේශීය ආදායම් පනත යටතේ යෝජනාව සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග ඇතුළු නියෝග කිහිපයක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනින. විවාදයට එක් වූ රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ණය කළමනාකරණය යන වචනයෙහි ඵලදායිතාව, වැය බර අඩුවීම, ණයක් නම් ඒ ගෙවීමේ හැකියාව ඇතුළු කරුණු සියල්ල අඩංගු බවයි. ණය වියදම යනු පොලිය බවත්, ඵලදායිතාව යනු ණය යෙදවීමෙන් ලැබෙන ප්‍රතිලාභය බවත් හෙතෙම සඳහන් කළේය. රාජ්‍ය ණය කළමනාකරණයෙන් අපේක්ෂා කරනුයේ මෙම කරුණු වඩාත් හොඳින් පවත්වාගෙන යාමයි. එලෙස ක්‍රියා නොකිරීම නිසා පසුගිය අවස්ථාවකදී රට බංකොලොත්යයි ප්‍රකාශ කිරීම සිදු වූ බව සියඹලාපිටිය මහතා පැවසීය. 2022 වසරේදී මෙරට දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 128ක් දක්වා ඉහළ ගියේය. එමෙන්ම වාර්ෂිකව ගෙවීමට තිබු ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 134ක් විය. එය අසීරු තත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා පැහැදිලි පිළිතුරක් මෙම පනතෙන් අද දිනේදී නීතිමය වශයෙන් ස්ථාවර කිරීමට හැකිවන බව සියඹලාපිටිය මහතා පැවසීය. රාජ්‍ය ණය ගැනීම වැරදි ක්‍රියාවක් නොවන බවද ඔහු කිවේය. ලෝකේ ඉතාම දියුණු ශක්තිමත් රටවල තමයි වැඩිම ණය ගන්න. හැබැයි උන් ණය කළමනාකරණය කරනවා. වඩාත් ඵලදායි දේවල් යෙදවීම, ලෝකේ අඩුම පොලියට ණය ගැනීමට කරන උත්සාහය සහ ණය ගෙවීමේ ශක්තිය පවත්වා ගැනීම. දැන් අපි මේක තමයි කරන්න යන්නේ. අඛණ්ඩ නීතියක්. ඒ වගේම විසිරුණු ආයතන අපේ මහ බැංකුව විසින් ණය ගැනීම කරනවා. විදේශ සම්පත් මහ බැංකුව විසින් දේශීය ණය ගැනීමේදී විදේශ සම්පත් අංශයේ මුදල් අමාත්‍යාංශයේ විදේශ ණය ගන්නවා. ඒ වගේම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගෙවනවා. මෙන්න මේ සියල්ලම එක ආයතනයක් කරලා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක්
වෙනම මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව සකස් කරලා වඩාත් ඵලදායීව අපි ගන්නා ණය යෙදවීම තිරසාරභාවකින් යුතුව ආපසු ගෙවීම කියන කාරණා පිළිබඳ වූ නීතිම වැඩපිළිවෙළ රාමුවක් තමයි අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නේ. මේක මීට බොහෝ කලකට පෙර කළ යුතු දෙයක්. ඒ නිසා මේක මේ රටේ ආර්ථිකමය අනාගතය වෙනුවෙන් ඉතාමත් වැදගත් වූ නීතියක් හැටියට අපිට කියන්න පුළුවන්. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව හෝ එහි නායකයා කිසිවිටක ආර්ථික විවාදයෙන් පැනගොස් නැති බවයි. ඒ සඳහා ස්වාධීන කණ්ඩායම් මැදිහත් විය යුතු බවද ඔහු කීවේය. මෙම විවාදය රටට අවශ්‍ය විවාදයක් බවද හෙතෙම සඳහන් කළේය. විවාදයට එක්වෙමින් ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදීව පැවති මැතිවරණයෙන් ජයගත් සියලු අපේක්ෂකයන්ට උණුසුම් සුභපැතුම් පිරිනමන බවයි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ අවස්ථාවේ ඉන් ගොඩේම සඳහා විශිෂ්ට සහයක් දුන් ඉන්දියාවේ ජනනායක නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඔහුගේ රජයට සුභපතන බවද ඔහු කීවේය. යුද ගැටුම් අවසන් වීමෙන් පසු උතුරු හා නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් ගොඩනැගීමට රජය විදේශ ණය ආධාරවලින් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා අනිකුත් ආයතනවලින් ලැබුණු ණය ආධාරවලින් එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු වඩාත් හොඳින් සිදු කෙරින. ඒ සඳහා ලබාගත් ණය ප්‍රමාණය මුදල් අමාත්‍යාංශය මගින් කෘතියක් ලෙස මුද්‍රණය කළ යුතුයයි තමා යෝජනා කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය. මුල්‍ය කළමනාකරණය පිළිබඳ හා රට බංකුලොත් නොවීම පිළිබඳ නිත්‍යානුකූල විසඳුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා තමයි ලංකාවේ මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ රට බංකොලොත් නොවීම පිළිබඳ නීත්‍යානුකූල විසඳුම මේ ගරු සභාවට ගෙනාවේ. ඒ වෙලාවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ටොක්සි ඇමෙත්තුමා. මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටියා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ගෙනාවේ මේ රට බංකොලොත් වෙන එක වළක්වන්න. මේ පනතේ කිව්ව ප්‍රධාන කරුණු තුනක්. 2006 වන විට ලංකා ආණ්ඩුවේ අයවැයලෙකනේ එංගිය දළදේශීය නිෂ්පාදනයේ 5% විය යුතු අතර ඉනික් බිති ලංකාවේ කවර ආණ්ඩුවක් ආවත් දිගටම අයවැය පරතරය 5% පවත්වාගෙන යන්න ඕනේ කියලා පාට අඩුවේ. එහෙම වුණා නම් මෙහෙම ණය ගන්න වෙන්නේ නැහැ. එහෙම වුණා නම් රට බංකොලොත් වෙන්නේ නැහැ. වැටිච්ච රටක් ගොඩගෙනලා ඒක කළ හැකිය කියලා පෙන්නලා එසේ නොවන තත්ත්වය ඇති කරේ නිදාසින් පස්සේ ලංකාවේ ඉතිහාසයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියන එක ඔහුට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපිරම මහතා විවාදයට එක්වෙමින් පසුවේ රට වැටීමට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගනු ලැබූ වැරදි තීන්දු නිසා බවයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට පවා බදු අයකිරීමට සිදුවිය. බදු අයකිරීමේදී නීතියක් පවතී. එම නීතිය රජය විසින්ම බිඳදමා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. රුපියල් ලක්ෂයක ආදායමක් නොමැති පුද්ගලයන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් වලින් 5% අයකිරීම නීති විරෝධී ක්‍රියාවක් බවද ඔහු කීවේය. දරුවන්ට කරදරයක් නොවි තමුන්ගේ අභිමානයක් තුළ ජීවත් වෙන්න තමුන්ගේ මුදලක් බැංකුවේ තැන්පත් කරලා ඒකේ පොලියෙන් තමුන්ට අවශ්‍ය බෙහෙත් ටික තමුන්ගේ ජීවිතය අනුකූල ප්‍රශ්න විසඳගෙන හිටපු වැඩිහිටියන්ට අතරම යහපාලන ආණ්ඩුව කාලේ උත්තරයක් දුන්නා. විශේෂ පොලියක් දුන්නා මේ වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටියන් රැකබලා ගැනීමෙන් මේ තියෙන ඩිපොසිට් වලට 15%ක් දුන්නා. නමුත් අපි පිළිගන්නම් මේ රටේ තියෙන ආර්ථික ව්‍යසනයත් එක්ක මේ පොලිය පල්ලෙහාට බැස්සා. අතිගරු ජනාධිපතිවරයාත් එක්ක අපි කතා කරා මේ ගැන. එතුමා කිව්වා මේ අවුරුද්දේ පොලිය වැඩි කරන්න බෑ. ලබන අවුරුද්දේ යම් පියවර වශයෙන් මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රතිපාදන නැහැ. වැඩි කරන්න කියලා. හරි අපි කමක් නැහැ. ලබන අවුරුද්දේ හරි කමක් නැහැ. වැඩිහිටි පොලිය වැඩි කරනවා නම් වැඩිහිටියෝ ගැන හිතලා, උන්ගේ අභිමානය ගැන හිතලා, උන් අවුරුදු ගාණක් රටට සේවය කරපු ගැන හිතලා පොලිය වැඩි කරනවා නම් ස්ටෙප් බයි ස්ටෙප් හරි කමක් නැහැ. අජිත් මානපිරම මහතා මතු කළ අදහසකට පිළිතුරු දුන් රාජ්‍යමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පැවසුවේ ඉතිහාසයේ ඇති වූ අඩුපාඩු නැවත ඇති නොවීමට ක්‍රියා කළ යුතු බවයි. එවෙනුවෙන් රජය සැලකිය යුතු වෙනස්කම් රැසක් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු කීවේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්.
මෙරට දුම්වැටි සහ දුම්කොළ භාවිතය අකර්මණ්‍ය හා අධෛර්යමත් කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට පියවරගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ඒ සඳහා නීති රීති සකස් විය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි. ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධාන කළ විශේෂ වැඩසටහනකට අද එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයේ දුම්වැටි සහ දුම්කොළ පිළිබඳව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබඳව නවතම අනුගත වීමමන ප්‍රචාරයක් නොමැති දුම්වැටි අසුරණ ක්‍රමවේදයකට යා යුතු බවයි. ලෝක දුම්වැටි විරෝධී දිනය සෑම වසරකදීම මැයි 30 වැනිදා අටයේදී තිබේ. එවෙනුවෙන් මෙම දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන සංවිධාන කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සිට කොළඹ විහාර මහාදේවිය උද්‍යානය දක්වා විශේෂ පාගමනක්ද සංවිධාන කර තිබුණි. දුම්රිය රියදුරන් වර්ජනයක නිරත වුවද කාර්යාල බලා පැමිණි මගීන්ගේ ගමන් පහසුව සඳහා පස්වරුවේ දුම්රිය ගිහිපයක් ධාවනයට එක්කන්න බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන එම්.ජේ. ඉන්දිපොළගේ මහතා පවසයි. කාර්යාලීය දුරගමන් සේවා සියලු දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වන බවද හෙතෙම සඳහන් කරයි. දැන් ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පෙනුමකින්. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පියවීම සඳහා උපාධිධාරී ගුරුවරුන්ට පත්වීම් ප්‍රදානය අද සිදු කෙරිණ. පසුගියදා පැවති විභාගයෙන් සමත් වූ උපාධිධාරීන් 688 දෙනෙකුට එහිදී පත්වීම් ප්‍රදානය කෙරිණ. ඊට අදාළ උත්සවය වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. දෙවිනුවර නගර මැදේ ස්ථාපිත කර ඇති හෝරා ස්තම්භයේ ඔරලෝසු අලුත් වැඩියා කිරීම සඳහා ඉවත් කර දැනට වසර 10කට වැඩි කාලයක් ගත වී ඇතත් එය මෙතෙක් යලි සවිකරණ තැයි ජනතාව පවසති. විශේෂයෙන් මෙහිමි ඔරලෝසුවේ ක්‍රියාත්මක නොවීම නිසා දෙවිනුවර ධිවර වරායෙන් ධිවර කර්මාන්තයට යන ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී ඇත. රාත්‍රී කාලයේදී වේලාව දැන ගැනීමට නොහැකි නිසා තමන්ට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ඇතැයි ඔවුහු පවසති. මෙම ඔරලෝසුව කඩිනමින් සවිකර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති. දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ අවධානයටයි. විදේශ පුවත්. මොස්කෝ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු අවි භාවිත කිරීමට යුක්රේනයට අවසරයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි. ඔහු ABC රූපවාහිනිය සමග ඊයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් සඳහන් කළේ යුක්රේන දේශ සීමාවට ආසන්න ප්‍රදේශයේදී පමණක් රුසියාවට එරෙහිව ඇමරිකානු ආයුධ භාවිතා කිරීමට අවසර දී ඇති බවයි. කෙම්රේලියට පහර දීමට එම අවි යොදා නොගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත. යුක්රේන දේශ සීමාවේ සිටින රුසියානු හමුදාවට පහර දීම සඳහා තම රටේ ආයුධ භාවිත කිරීමට මෑතකදී ඇමරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට අවසර දුන්නේය. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පසුගියදා අනතුරු ඇඟවූයේ ඇමරිකාව සහ අනිකුත් රටවල් සපයන ලද ආයුධ භාවිත කරමින් රුසියාවේ ඉලක්ක වෙත පහර දීමට යුක්රේනයට ඉඩ ලබා දීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස කැමරෝන් රාජ්‍යයේ හිටපු අගමැති ෆිලමෙන් යැන් මහතා තේරීපත්විය. ඔහුගේ වසරක දුර කාලය සැප්තැම්බර් මාසයේදී ආරම්භයි. ඊයේ පැවති දේශනයකදී යැන් මහතා සඳහන් කළේ භූ දේශපාලනික ආතතීන් රටවල් අතර අවිශ්වාසය අවුලවාලන බවයි. අවි තරංගයේද උත්සන්න වී තිබේ. සිවිල් වැසියන්ට දරාගත නොහැකි හානියක් සමග ලෝකයේ විවිධ ප්‍රදේශවල ගැටුම් වැඩි වෙමින් පවතින බවද හෙතෙම පැවසීය. පිරිසර සංවර්ධනයක පුවත් සම්පින්දණය සංවර්ධන පුවත්. ඌව පළාත්
පොහොසත් වරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හයක් සහ එමගින් ජලය සපයන ඇලමාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා ඌව පළාත් සභාව පියවර ගනී. දින 150ක් ඇතුළත සියලු ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ. මේ යටතේ ගැමිදිරිය වැව, හැපොළ, අලිකඳුර ඇල, උඩවෙලයාය ඇල, දිවුරුම් මැඩිල්ල අමුණ, පිස්සගම ඇල සහ පිළිමන යාය අමුණ ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇතැයි ඌව පළාත් වාරිමාර්ග ලේකම් KMUK ජයසේකර මහතා පවසයි. ICC පන්දුවර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ඉදිරි තරඟ තුනම තීරණාත්මක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. එම තරඟ තුනම ජයග්‍රහණය කර ඊළඟ වටයට සුදුසුකම් ලැබීම අරමුණ බව ඔහු සඳහන් කරයි. පුහුණු වීම අතරතුර මාධ්‍ය වෙත අද අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කර ඉදිරියට යාම අපේක්ෂාව බවයි. කිසිදු කණ්ඩායම් සුළුකොට තැකිය නොහැකි බවද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ස්ටාර් ගාමන්ට් සමූහය ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් කොළොන්න මැනුෆැක්චරින් සමාගමේ වත්කම් මිලදී ගෙන තිබේ. ඒ සමගම ස්ටාර් ගාමන්ට් සමූහය සතු ශ්‍රී ලංකාවේ 12 ඇඟලුම් කර්මාන්ත ශාලා බවට එයපත්විය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව රැකියා අවස්ථා 1000කට වැඩි සංඛ්‍යාවක් මෙම කර්මාන්ත ශාලාවෙන් ජනනය වීමද විශේෂත්වයකි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ආවර්ණි හරිගේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පාලනය වන මාතර පස්කොඩ පිහිටි තේ ශක්ති අරමුදලට අයත් මාවර්ල තේ කර්මාන්ත ශාලාව සහ මාවර්ල තේවත්ත සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා බදු පදනම යටතේ ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පියවරගෙන ඇත. මෙම කර්මාන්ත ශාලාව පිහිටි තේවත්ත අක්කර 100කින් සමන්විතයි. කුරුඳු, පොල්, තැඹිලි හා කෙසෙල් වැනි අතුරු භෝග මෙහි වගා කර ඇත. තැන. දිවයිනේ නිර්තදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබර්ගමුව සහ දකුණු පළාත්වලත්, මහනුවර හා නුවරීලී දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවෙයි. බස්නාහිර හා සබරගමු පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙයි. ඌව පළාතේත්, අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවිය හැකිය. තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යලිත් සිරස්තල. ආර්ථික පරිවර්තන පනත් කිටුම් පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙනීමේ පළමු පියවර තැබූ බව ජනපති පවසයි.
2022 වසරේදී මෙරට දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 128%ක් දක්වා ඉහළට. උතුරු නැගෙනහිර සංවර්ධනයේට විශාල විදේශ ණය ප්‍රමාණයක් වෙන් කළ බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බදු අයකිරීමේදී පවතින නීතිය රජය විසින්ම බිඳදමා ඇති බවට විපක්ෂයෙන් චෝදනා. දුම්වැටි සහ දුම්කොළ භාවිතය අධෛර්යමත් කිරීම සඳහා බදු ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන්ට පත්වීම. හෙට සිට දිවයිනේ නිරත දෙක කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්. රුසියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා තම රටේ අවිභාවිත කිරීමට යුක්‍රේනයට අවසරයක් නොමැති බව ඇමරිකාව පවසයි. පන්දු අර 20/20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා බංග්ලාදේශ අතර තරගය හෙට. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9:00ට බලාපොරොත්තු වන්නේ.